මෙදස්සල ක්‍රිකට් ලෝකේ වැඩිපුරම කතාබහට ලක්වෙන සිද්ධිය තමයි ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගයේදී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෝ පන්දුව පළුදු කරපු එක. මේ සිද්ධිය ගොදුරු විදියට කැමරන් බ්‍රැන්ඩ්කොෆ්ට් කැමරාවේ හිටියට මේ පිටිපස්සේ ඕස්ට්‍රේලියා පුහුණුකරුවාගේම නායකයත් ඉන්නවා කියලා තමයි පස්සේ වාර්තා වුණේ. කොමාරි මේ සිද්ධිය එක්ක තරගයේ අතුරුතුරම නායකත්වය සහ උපනායකත්වය වෙනස් කරලා වෙනත් ක්‍රීඩකයෙකුට නායකත්වය දෙන්නත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරියෝ කටයුතු කරලා තිබුණා. මේ සිද්ධිය ගැන වරද පිළිගත් ඕස්ට්‍රේලියා නායකයාට දඬුවම් දීම සාධාරණයි කියලා ICC ප්‍රධාන නිදහක ඩේවිඩ් රිචඩ්සන් කියලා තිබුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තීරණයක් අනුව මෙවන් දෙයකට සම්බන්ධ වීම ක්‍රිකට් ක්‍රීඩාවේ සාරධර්ම වලට අතිශයින් පටහැනි ක්‍රියාවකි. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේ අවංක භාවය සම්බන්ධයෙන් නිර්මාණය කරන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි. නායකයෙකු වශයෙන් ස්ටීවන් ස්මිත් තමන්ගේ ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාප පිළිබඳ පූර්ණ වගකීම් භාරගත යුතුව තිබේ. එබැවින් ඔහු තහනමකට ලක් කිරීම ඉතාමත් සාධාරණයි. රිචඩ්සන් කියන්නේ මේ සිද්ධිය හුදකලා සිදුවීමක් නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාවේ විනය පිරිහීම පෙන්වන එක සිද්ධියක් විතරයි මේ කියලා. ඒ වගේම නිදහස් කුසලානේ බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැනත් රිචඩ්සන් කියලා තිබුණා. ක්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක් අවශ්‍යයි. පසුගිය සති කිහිපෙදී අපි අශෝභන සිදුවීම් කීපයක් දැක්කා. වාචික හිරියර, පිටියේ නිවත් වෙන්නයි සරදම්, විනිසුරු තීරණ වලට විරෝධය දැක්වීම්, පිටියේ නිවතට යාම් වගේ හතර සීමාවෙන් එපිට ඉතා දුර්වල මට්ටමේ හැසිරීම් රැසක් අපි දැක්කා. මේවට තද බල පියවර ගන්න සිදුවෙනවා. බංගලියෝ හැසිරුණු විදියට ලැබුණු දඬුවම් දැක්කනම් අපිට හිතුනේ ICC මේක දැක්කේ නැතුව ඇති කියලා. හැබැයි එයාලා දැකලා දඬුවම් දෙනවා කියලා අනතුරු ඇඟවීම් විතරක් කරන එක නම් ක්‍රිකට් ක්‍රීඩාවේ විනය හදා ගන්න ප්‍රමාණවත් වෙන එකක් නැහැ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න, අපිව subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.